සුපුරුදු පරිදි අදත් ඔබ එක්ක වන්නේ බිස්නස් ඇට් 25 සාකච්ඡාමය වැඩසටහන සමගින්. අද අපේ සාකච්ඡාවට එකතු වෙන්නේ ගෝලීය වෘත්තීයවේදී සංගමයේ සභාපති නිමලන් විශ්වනාදන්. ඩයස්පෝරාව කියන වචනේ නම ඇහුනහමත් ශ්‍රී ලාංකිකින් බහුතරයකගේ මනසේ ඇඳෙන්නේ ඊතරම් යහපත් රූපයක් නෙවෙයි. ඇත්තට මොකද්ද මේ ඩයස්පෝරාව කියන්නේ? අපේ ශ්‍රී ලංකන් බවුන්ඩරි එක පැස් වෙලා වැහු වෙලා පිටරට වලින් ජීවත් වෙන්න මිනිස්සුව ග්ලෝබල් වයිස් අපි කියන්නේ වර්ඩ් එක ඩෑෂ්පෝරා කියන්නේ. හැබැයි ලංකාවර ඩෑෂ්පෝරා කියන්නේ අර වචනයෙන් අපි දේශපාලන කට්ටියක් වැරදි විදිහට අර බෝනි බිල්ලා කතාව කියනවා වගේම එල්ටීටී ඩෑෂ්පෝරා කියලා තමයි කියලා තියෙන්නේ. ඇයි කියොත් ඒගොල්ලෝගේ අජෙන්ඩාස් එකට. ඩෑෂ්පෝරා එක ඉන්ටර්නැෂනල් වලින් හදපු ඒවා අපි පළවෙනි එක අපි ස්තුති කරන්න ඕන 83 රයිට්ස්යි දෙවෙනි එක අපි ස්තුති කරන්න ඕන 83 රයිට්ස් එකෙන් පස්සේ සිංගල මිනිස්සු ඒගොල්ලෝ බේරලා පිටරටට එවලා තමයි මේ ඩෑෂ්පෝරා කියන්නේ ඇසෝසියේෂන් අදලා තියෙන්නේ. ඔබ නියෝජනය කරන මේ දමිළ ඩයස්පෝරාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත්. ශ්‍රී ලංකාව මුහුණ දීලා ඉන්න මේ අභියෝගය ජය ගන්න ඔබ දායකත්වය සපයන්නේ මොන විදිහටද? මේ අපිට නිකන් NGO හරි නිකන් මේ පර්සනල් ට්‍රාන්ස්ෆර් එකකට අපිට ගේන්න අමාරු දැන්. ඒ ගියොත් මේ 1 ඩොලර් එක කරි ISIS එක එක ප්‍රශ්නෙකින් පස්සේ මොනිටර් වෙනවා. සල්ලි මූව් වෙනකොට ඔන්ලයින් වලින්. අපි ඒක තීරණයක් ගත්තේ අපි පොලිටිකල් පාටි විදියට යමු කියලා. අපි මෙතන උපන්දිනේ අපේ මෞබිම රටට අපිට දැන් පක්ෂයක් තියෙනවා. පක්ෂයට ඕන ප්‍රොජෙක්ට් එකකට අපි සල්ලි ගේන්න පුළුවන්. BOI එක කරා නැත්නම් සෙන්ට්‍රල් බැංක එක කරා අපි නෝතර්න් ඊස්ට් rehabilitation banking kiyala sector ekak UK one register karala international money association ekak registration ekak hara hari project proposals ekata api ona modalak api gennala me rate yatulda salli genna ganna puluwa e wage me udaw karanna NGOs godak tiyenawa embassies tiyenawa e wage me G7 funds tiyenawa maubima pradhanthantrawadi pakshaya homeland democratic party eyen yatulda thamai api me සම්පූර්ණ නෝතර්න් ඊස්ට් එක හරහා පටන් අරගෙන සම්පූර්ණ ලංකා පුරා ගානක් අපි ඉන්වෙස්ට්මන්ට් සෝන් එකට යන්නේ. පාර්ලිමේන්තු එකේ ඉන්න කෝප් කමිටි ඩෙන්ටිෆයි කරලා දෙන්නේ ක්‍රූඩ් ඔයිලුයි ගෑස්ක් තියෙනවා මන්නාර වලින් කියලා. මම මේක මට කෝපි සෙට් එකක් මෙතන හම්බෙලා මම මේක ප්‍රොජෙක්ට් කරන ඉලිම කරලා තියෙන්නේ වර්ල්ඩ් බැංකුයි අනිත් එක ස්විස් බැංක එක. ඒ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක බලලා ඒගොල්ලෝ කැමැති මේ වගේම ප්‍රොජෙක්ට් එකට ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරා. ඒක උතෙල් තියෙනවනේ තෙල් නැති වෙන්නේ නැහැ නේ ඉතින්. ට්‍රින්කෝ හාබර් එකක් මම මරනවා. ඒකට අපි ෆන්ඩ් උත් ලෑස්ති. ජර්මන් මේකයි අපි ෆැන්ටිය ක්ලාස්. වර්තමාන රාජ්‍ය නායකත්වය රට ගොඩනගන්න හැමෝම එක්විය යුතුයි කියලා කියනවා. ඩයස්පෝරාවටත් ආරාධනා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. රයිට්. අපි පිළිගන්න. අපි ඇවිල්ලා ඉන්න උදව් කරන්න තමයි. මේ රටේ ගොඩ දාන්න තමයි. අපි අද වෙනකම් මාව හම් වෙලා. රයිට්. මෙච්චර මුදලක් ඕනේ. සෙන්ට්‍රල් බැංක් එකට මෙච්චර ගෝල්ඩ් එකක් ඕනේ. මෙච්චර එක්ස්පෝර්ට් එකකට අපිට මාකට් තියෙනවා. මෙච්චර ඕන කියලා මෙච්චර ප්‍රමාණයකට අපිට උදව් කරන්න කියලා මට ස්ටැටිස්ටික්ස් රිපෝට් එකක් ඕගොල්ලෝගේ වර්තමානිය හරහා පාර්ලිමේන්තු එක හරහා මට දෙන්න කියන්නකෝ. දැන් මේ වගේ අපි වැඩ කරනකොට වැඩ පිළිවෙල තියන්න ඕන. ඕන වැඩ පිළිවෙලට ඩෙවලොප්මන්ට් සෙක්ටර්ස් හරහා අපි ලෑස්ති. මේ වෙනකන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබේ සංවිධානය මොනවද කරලා තියෙන්නේ? උතුරු නැගිනීමේ ඉඳලා ගිහිල්ලා මේ පක්ෂ මොනවද කරලා තියෙන්නේ? කොච්චර විඩෝස් කොච්චර ළමයට අද ආර්ථික වෙසාපි හදලා තියෙන්නේ ඩෙවලොප්මන්ට් කරලා තියෙන්නේ කියලා එක ඕගොල්ලෝ කිව්ලා ආන්න පුළුවන්. හියුමන් රයිට්ස් ප්‍රශ්නයක්, UNHCR ප්‍රශ්නයක්, ICC ප්‍රශ්නයක්, වර්ල්ඩ් බැංකින් තියෙන ප්‍රශ්නයක්, ඒ වගේම ප්‍රශ්නයට අපි කියන්නේ නැතුව ඒක බැක් කරගෙන ඉන්නවා. අපිට ඕනේ හැම රටේ ඉන්න මිනිස්සු සතුටින් ජීවත්. රයිට්. ඒකට සිංහල දෙමළ මුස්ලිම් එකක් එක නෙවෙයි. ස්පෙෂලි හැම මිනිස්සුත් යුරෝපලින් කියන හැම ස්ටෑන්ඩඩ් එකකට ඒ මිනිස්සු ජීවත් වෙනවා. අපිට තියෙන සම්පත්, අපිට තියෙන රිසෝර්සස් අපි දුවපු වාහනේ අපි කාපු කෑම මේ හැමෝමට ලැබෙන්න ඕනේ මේක. That's the life. වර්තමාන දමිළ දේශපාලන නායකින්ගෙන් ශ්‍රී ලංකාවේ ඉන්න දමිළ ජනතාවගේ ඕනෑපාකම් සිද්ධ වෙනවද? අරියදම ජනතාව ඇක්සෙප්ට් කරලා තිබුණොත් 23ක් පාර්ලිමේන්තු සීට් එක තියෙන DNA අද සීට් 10ක් ගන්න ඕනේ නැහනේ. ඉතින් අතෙන්ට තේරෙනව නේද මේගොල්ලෝ අරියදම වැඩ කරනවද මිනිස්සු රිජෙක්ට් කරනවද කියලා තේරෙනව නේ. වැඩිපුර අපේ TNA එකේ ඉන්නේ එක්ස් මිලිටරිස් එක බලන්න. ඒගොල්ලගේ බෑක්ග්‍රවුන්ඩ් එක දේශපාලන ලීඩර්ස්ලා දෙමළ මිනිස්සු ගැන හිතන්නේ නැහැ. තමුන්ගේ 5 years අජෙන්ඩා ගැන හිතන්නේ. TNM MPs ලාගේ විරුද්ධ අපි නඩුවක් ෆයිලින් එකක් කරනවා. මේගොල්ලගේ කරපු මිනිස්සු මෝඩ කරලා මිනිසුන්ට කරපු වැඩේ. මිනිස්සුක මෙච්චර කාලෙද 2009 ඉඳලා එක බත් පැකට් එකක් හරි එක ෆැක්ටරි එකක් හරි එක TNM മന്ത്രി කෙනෙක් හදනවා කියලා මට පෙන්නන්න. ආණ්ඩුවෙන් සල්ලි දෙනවා. හැබැයි ආණ්ඩුවෙන් දෙන්න සල්ලි එක හරියටම යුටිලයිස් කරන්නේ නැහැ. මේ දෙමළ දේශපාලනගෙන අද යන්නේ ට්‍රැක් එක
තව ටික කාලයකින් පස්සේ තව යුද්ධයක් ෆේස් කරන්න විදියට තමයි ඒගොල්ලෝ හදාගෙන යන්නේ බොහොමත්ම ස්තුතියි ඔබතුමාන්ට අපේ සාකච්ඡාවට එකතු වුණාට හැමෙම මෙවැනිම සාකච්ඡාවකින් ලබන සතියන්තයේදීත් Thank you.